කවුනාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි තිසරණ සහිත පංචශීල සම්පත්තියේ පිහිටන්නට සාදු නාදයක් පවත්වා නමස්කාරය කියන්නේ සාදු 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 ඔසරයි සම්මහත් නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි යම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි යම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං පාණාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි ආමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි ආමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මචපමා දට්ටානාවේරමණී සික්කාපදන් සමාධයාමි මීතිසරණ සහිත වූ පංචශීලය මාර්ගඵල නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කත්වා අප්පමාදීන සම්පාදේත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්සේ සුනන්තු සග්ග මොක්කදම් ධම්ම සවන කාලු අයන් බදන්තා ධම්ම සවන කාලු අයන් බදන්තා ධම්ම සවන කාලු අයන් බදන්තා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි අභිධර්මයේ ඉගෙන ගන්නා පාඩම් මාලාවේ 56 වන පාඩමයි අදත් ආරම්භ කරන්නේ.
රත්නපුර පදිංචි සුපින්වත් ව්‍යාපාරික ජයලාල් පේමසිංහ මැතිතුම් එම පින්වන්තම සාන්තිරන්තුංග මැතිනිය දියණිය පුතුණුවන් නිර්මාණය කළ මිනිපුර අමාසාද තපුවන ආරණ්‍ය සේනාසනයේ සිට අදත් අපත් අප ශිෂ්‍ය අපරයගේ පඤ්ඤාසාර පොඩි හාමුදුරුව ඒ වාගේ මාතර දමිත පොඩි හාමුදුරුව කාර්ය මණ්ඩලයේ සියලු දෙනා සම්බන්ධව අදත් වැඩසටහන ආරම්භ කරන අවස්ථාව. කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි, ඔය ඇත්තන්ට භාග්‍යවතුන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරද්දී කියන අපි සිව්වනක් පිළිසෙට චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරනකොට පින්වත්නි දේශනා කරනවා දුක්ඛ සත්‍ය තුල සංකිට්ඨේන පංච උපාදා නක්ඛන්දා දුක්ඛා කියලා. කෙටියෙන් මුළු මහත් පංච උපාදා නස්කන්ධයම දුකක් කියලා. ඒකට තමයි ජාති ජරා ව්‍යාධි මාන ශෝක පෛදීව දුක්ඛ දෝමනස අප්‍රිය සම්පයෝග පිය විප්පයෝග ඉච්ඡා විගත මේ සියලුම දුක් ඇති වෙන්නේ. එතකොට පින්වත්නි මේ පංච උපාදා නස්කන්ධය කියන එකේ රූපස්කන්ධේ තාම ඔබ ඉගෙන ගත්තේ නැහැ. නමුත් ඔය ඇත්ත වේදනා ස්කන්ධය ඉගෙන ගත්ත චෛතසික 52 නාම ධර්ම ගැන හොඳ වැටහීමක් දැන් ඔබ ඇති කරගෙන තියෙනවා. අද අපේ පාඩමේ මාතෘකාව වෙන්නේ කාම භූමි 7 විස්තර කළ රූපාවචර අරූපාවචර භූමි විස්තර කරන එක. ඒතර කාම භූමි 7 අපි කලින් ආයු ප්‍රමාණ වලින් දැනගත්තා. රූපාවචර බ්‍රහ්ම ලෝකවලත් නම්ගම් වලින් අපි දැනගත්තා. මනුස්ස භූමිය ගත්තහම දැන් අපි ඉන්නේ මනුස්ස භූමිය. මේ මනුස්ස භූමිය 500ක් විතර කුඩා දිවයින් පිරිවරාගෙන තියෙන පූර්ව විදේහේ අපරගෝ යානේ උතුරු කුරු දිවේන ජම්බුද්දීපයේ කියලා මහද්දීප හතරක් තියෙනවා. මේ මහද්දීප හතරම අයිති වෙන්නේ මනුස්ස භූමියට. මේ මහද්දීප හතරේ වසන් වූ මිනිස්සුයෝ අනිසත්තුත් ඉන්නවා. මේ කිව්ව පූර්ව විදීහේ අපරගෝ යානේ උතුරු කුරු දිවේන ජම්බුද්දීපී කියන සතර මහා දීපේ තමයි මිනිස්සෙයින්ගේ වාසස්ථානේ භූමිය වෙන්නේ. එතකොට මිනිස් ලෝකේ උප්පත්ති ලැබලා ඉන්න අයට දිව්‍ය ලෝකවල ජීවත් වෙන දෙවිවරුන්ට වගේ බොහෝම සුන්දර ලස්සන ප්‍රණීත විශිෂ්ට ඊටාම ඉහළ පංචකාම සම්පත් විඳින්න නැහැ. ඒ වුණාට දෙවිවරුන්ට ලබන්න බැරි උපසම්පදාව මනුස්ස ලෝකෙත් ලබන්න පුළුවන් වෙන්නේ. ඒ විතරක් නෙමෙයි, ඒ ඊටාම උසස් ප්‍රබල ඒ උපසම්පදා දුතාංගාදී සීලයන් රකින්න ඉඩකඩ තියෙන්නේ මේ මනුස්ස භූමියේ. ඒතර ගුණයෙන් උතුම් වන හින්දා අතිසෙයිම උත්තම සතිප්‍රඥා ආදී අනන්ත ගුණයන්ට පැමිණිය හැකි බුදු පියාණන් වහන්සේලාත් පසේ බුදු පියාණන් වහන්සේලාත් අග්‍රශ්‍රාවකයන් වහන්සේලා මහා ශ්‍රාවකයන් වහන්සේලා උප්පත්ති ලැබෙන හින්දා උස්සන්න හිතක් ඇති හින්දා තමයි මනුස්ස ලෝකේ මේ විදියට හඳුන්වන්නේ, මනුස්ස කියලා හඳුන්වන්නේ. ඒ මනුස්ස ලෝකේ පින්වත්නි උස්සන්න හිතක් ඇති හින්දා ඒ වගේම ලෝතුරු බුදු පසේ බුදු මහරහත් උතුමන් වහන්සේලා පහළ වෙන හින්දා උපසම්පදා වගේ වටිනා සිල් රැකිය හැකි බිම හින්දා ඊටාම සුවිශේෂී භූමියක් වෙනවා. මනුස්ස ලෝකයෙන් පස්සේ ඊට පස්සේ ඉන්නේ චාතුරු මහරජික භූමිය. දැන් චාතුරු මහරජික භූමිය ගත්තාම ඒ චාතුරු මහරජික භූමියේ තියෙන්නේ මනුස්ස ලෝකෙට යොදුන් 40,000 කුඩින්. මේ යොදුන් 42,000 කියන එක හරි වැදගත්. මොකද ඉහළට 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 සම්පූර්ණයෙන්ම යොදුන් 42,000න් 42,000ට තමයි භූමි පිහිටලා තියෙන්නේ. මනුස්ස භූමියට යොදුන් 42,000ක් උඩින් පිහිටලා තියෙනවා චාතුරු මහරජික දිව්‍ය ලෝකේ. ඒකේ
විවිධ තැන්වල පින්වත්නි විවිධාකාරයෙන් තියෙන විවිධාකාර විමානයනොත් තියෙනවා. ඒ වගේම දැන් අපි කියන ඔය පර්වත ගංගා මුහුදු ගස් වගේ දේවල් ආශ්‍රය කරගෙන ඉන්න භූමාට දෙවිවරු ගැන කතා කරනවානේ භූමාට දෙවිවරු අයිති වෙන්නේ මේ චාතුරු මහරජක දිව්‍ය ලෝකේටම තමයි. දැන් දුර්වල දිහේතුක කාමාවචර කුසල කර්මයේ බලයෙන් අහේතු කුසල විපාක සම්තීන හිතකින් ප්‍රතිසන්දිය ලබා ගත්තාම ඒ භූමිය ඇසුරු කරගෙන ඉන්න විනිපාතික අසුර විදියට හඳුන්වන ඥාතිපේත සමූහයත් කුසල කර්ම බලයෙන්ම හටගත්ත හින්දා අපායට අයිති වෙන්නේ නැහැ. දැන් මනුස්ස භූමියේ හටගත්තේ නැති හින්දා මනුස්ස භූමියට ඇතුළත් වෙන්නෙත් නැහැ. මේ කට්ටිය ඇතුළත් වෙන්නේ චාතුරු මහරජක දිව්‍ය ලෝකයටමයි. ඒ කිව්වේ දැන් දුර්වල දිහේතුකයෝ දැන් දුර්වල දිහේතුක සිත දුර්වල දිහේතුක සිත හඳුන්වන්නේ අපි මොන නමින්ද දුර්වල දිහේතුක ඕමක සිතක් ස්වාමීන් වහන්සේ දිහේතුක ඕමක එතකොට දිහේතුක ඕමක කාමාවචර කුසල කර්මයක් මතුවීම නිසා අහේතුක කුසල විපාක සම්තේන හිතකින් ප්‍රතිසන්දිය ලබා ගත්තාම ඒ අය ඉන්නේ මේ බිම ඇසුරු කරගෙන ඉන්න විනිපාතික අසුර විදියට හඳුන්වන පිරිස අතර. එතකොට ඥාතිපේතිනුත් ඒකේ ඉන්නවා. ඒ වගේම කුසල කර්ම වලින් උප්පත්තිය ලබන පිරිසක් මේ අය. හැබැයි මේ අය අපායට අයත් වෙන්නේ නැහැ. මේ අය අපායට ගණන් ගන්න බෑ. මොකද ඒ කටිට අහේතුක මේ සුගතිය තියෙන හින්දා. මනුස්ස භූමියේ නමුත් මේ අය ඉපදුන්නේ නැහැ. මනුස්ස භූමියට අයිති වෙන්නේ නැහැ මේ කට්ටිය. මේ කට්ටිය නිසා අපි ගණන් ගන්නේ චාතුරු මහරජක දිව්‍ය ලෝකේටමයි. චාතුරු මහරජක දිව්‍ය ලෝකේටම තමයි ඒ අයත් අයත් වෙන්නේ. එතකොට සතරවරම් රජවරුන්ට ගෞරව කළ යුතු හින්දා සතවරා රජදරුවන්ගේ වාසස්ථානයේ වන හින්දා චාතුරු මහරජිකේ කියලා හඳුන්වනවා. දැන් චාතුරු කියන්නේ හතරටනේ. දැන් සතරවරන් දෙවියන්ට වඩා ඉහළින් ඉන්න දෙවි කෙනෙක් ඉන්න ඕනේ ඊට වඩා ඉහළ දිව්‍ය ලෝකයක. එතකොට ඒ ප්‍රබල දෙවියන් යටේ තමයි සතරවරන් දෙවරු ඉන්නේ. ඒ සතරවරන් දෙවරු ඉන්න භූමිය නිසා තමයි මේක චාතුරු මහරජිකේ කියලා හඳුන්වන්නේ. සතරවරන් දෙවියන්ගේ ඉහළ දෙවියෝ කවුද? චාතුරු මහරජක දිව්‍ය ලෝකයේ ගැන හඳුනගෙන ඊට පස්සේ යන්නේ තාවතින්සේට. චාතුරු මහරජකේ සතරවරන් දෙවියන්ගේ වගේම තාවතින්සේ ගත්තාම තාවතින්සේ ප්‍රබල රජු වෙන්නේ නැත්නම් තව මේ දෙව්ලෝට අධිපති දෙවියෝ වෙන්නේ පින්වත්නි ශක්‍රදිව රාජයා. ශක්‍රදිව රාජයා. එතකොට ශක්‍රදිව රාජයා නැත්නම් ශක්දෙවිඳු ශක්‍රදිව රාජයා මේ මනුස්ස ලෝකේ කලින් මඟ කියලා තරුණෙක්. ඒ මඟ මානවකයා එක්ක එකට පින්කම් කළා 33 දෙනෙක්. ඒ 33 දෙනා උප්පත්තිය ලැබපු හින්දා තෙත්තින්ස කියලා තාවතින්සේ හඳුන්වනවා. තෙත්තින්ස කියලා. ඒ වගේම තාවතින්සේ කියලා හඳුන්වනවා තවතිසාව කියලා හඳුන්වනවා. දැන් ඔය ඇත්තු ওই මනුස්ස ලෝකෙ මගපල් ලබන්න බෑ යන්න ඕනේ තාවතින්සේට කියලා එහෙම හිතන්න එපා. තාවතින්සේට නෙමෙයි මෙතෙන්දී මගපල් ලබන්න ඕනේ. එතෙන්ට ගියාට පස්සේ කෙලියස් වැඩි වුණොත් හොඳට හිටි. එතකොට තෙත්තින්ස තාවතින්ස තවතිසා ඔය නම් තුනම කියන්නේ පින්වත්නි තාවතින්සේටමයි. වැඩිපුරම යන්න කැමති දිව්‍ය ලෝකෙ මොකද්ද? තුසිත අනිතත් ඔය ඇත්ත ඔය එක එක තැන්වල කරක් ගන්න හිතන්නේ මේ මනස ජීවිතේ මගපල් ලබන්න කටයුතු කරන්න ඕන. මොකද්ද හොඳයි
මොනවද කිව්වද කවුරු හරි නෑ නැසනස දිව්‍ය ලෝකේ යනවා නම් තුසිත දිව්‍ය ලෝකෙට තමයි ඉතින් යන්න කැමති මොකද එතන කල්යාණ මිත්‍ර යනවා දිව්‍ය ලෝකේ යනවා නම් යන්න කැමති තුසිත දිව්‍ය ලෝකෙට තමයි මොකද මේ එතනදී කල්යාණ මිත්‍රයන් වහන්සේලා හම් වෙන්න පුළුවන් කියන බලාපොරොත්තුවේ බලාපොරොත්තුවෙන් බෝධිසත්වයන් වහන්සේලා තුසිතේනේ පහළ වෙන්නේ හැබැයි ඉතින් පින්වත්නි ඔය එක එක තැන්වල කරක් ගහන්න ඕනේ නැහැ මෙතෙන්දිම කටයුතු කරගත්තා නම් නේද උපාදානයක් ඇති වෙන්න ඕනේ නැහැ අපේ හාමුදුරනේ මේ භවයේදීම නිවන් දකින්නයි චේතනාව ඔව් පින්වත්නි මේ භවයේදීම නිවන් දකින අධිෂ්ඨානයෙන් කටයුතු කරන හැබැයි තුසිතය අතිශයින් වැදගත් වෙනවා ඒ තුසිතේ වැදගත් වෙන්නේ අපිට ඒ බෝධිසත්වයන් වහන්සේලා උප්පත්ති ලැබෙන භූමියක් විදිහට ඒක ප්‍රබල හින්දා තමන්ගේ සී සම්පත්තියේ හින්දා පීතියට පැමිණි දෙවියන්ගේ වාසස්ථානය කියන අදහසෙන් තමයි තුසිතේ කියලා කියන්නේ තමන්ගේ තමන්ගේ සී සම්පත්තියේ හින්දා බොහෝම පීතියට පැමිණි දෙවිවරු තමයි එතන ඉන්නේ उड़ीन තාවතින් සේ තියෙන්නේ චාතුරු මහරජිකේට යොදුන් 42000ක් උඩින් 42000 මතක තියාගත්තා නම් හරි ඉහළට ඉහළට යනකොට කල්පනා කරන්න එපා ඉහළට යද්දී නිකන්වත් ජෙට් වල තුසිත දිව්‍ය ලෝකේ පසාරු කරගෙන යන්නේ කියලා. එහෙම දෙයක් නෙමෙයි එතන තියෙන්නේ ඒක භූමිය සම්බන්ධ කාරණාව වෙනම ඔයයට දැනගන්න ඕන. පුදුම ප්‍රශ්න තියෙනවනේ සමහරුන්ට. ඊට පස්සේ නිම්මාදතිය නිර්මාණතිය කිව්වහම තමන් විසින් නිර්මාණය කළදා සම්පත්තිය ඇලෙන හින්දා එහි වසන දෙවිවරු නිම්මාරතී දෙවිවරු විදියට හඳුන්වනවා මේ නිම්මාරතිය තුස්ත දිව්‍ය ලෝකයට වඩා යොදුන් 42000ක් උඩින් තියෙන්නේ එතකොට මේ අපි ඇවිල්ලා ඕලාරික මට්ටමක ඉන්න පිරිස අපි උඩට විවිධ උපකරණ වලින් යන්න හැදුවට ඈතට යවුවට ඒවා දිව්‍ය ලෝකයේ තියෙන සිවුල් ස්වභාවයෙන්ද ගැටීමක් වැඩිවීමක් එහෙම පෙනීමක් එහෙම දැర్శණේ වීමක් වෙන්නේ මේ ඕලාරිකම හින්දා දෙවිවරු බොහොම සිවුම් ශරීර තියෙන පිරිසක් වෙනම දිව්‍ය විමානයක බොහොම සම්පත් වින්න පිරිසක් මේ නිම්මාරතිය තුසිත දිව්‍ය ලෝකයේ යොදුන් 42000ක් උඩින් තියෙන්නේ ඊට පස්සේ පරිණිම්මිත වසවර්තිය දැන් නිම්මාරතී දෙවිවරු තමන් විසින් නිර්මාණය කරගත් සම්පත්ත ලැබෙන හින්දා මේ නිම්මාරතී කියලා හඳුන්වන්නේ පරිණිම්මිත වසවර්තී දෙවියෝ ඊට වඩා වෙනස්. දැන් අර බොහොම දඩප්පරිනේ පුද්ගලයානේ අර කරදර කරන්නේ වසවර්තී මාර්යා. දැන් වසවර්තී මාර්යා ඉන්නේ මේ පරිණිම්මිත වසවර්තී එක්තරා ප්‍රාන්තයක රජකම් කරමින්. එතකොට මේ ප්‍රාදේශීය පාලකෙක් වගේ දඩප්පරේක යාටම ගැලපෙන පිරිස ඉන්නවා දැන් මිනිස් අතර ඔය සමහරුන්ටම ගැලපෙන පිරිස ඉන්නවනේ ඒ වගේමයි ඉන්නවනේ මේ දැන් දේවදත්ත හාමුදුරන්ටත් ඒ වගේමයි උපාසක උපාසිකාවන්ට ඒ වගේම සංසුන් තැන්පත් අය දැන් පාණිමිත වසවර්තිය ගත්තාම පාණිමිත වසවර්තියේ අනුන් විසින් නිර්මාණය කරන ලද සී සම්පත්තිය තමන්ගේ වසගයට අරගෙන ඉන්න පිරිසක් තමයි හම්බ වෙන්නේ. අනුන් විසින් නිර්මාණය කරන සි සම්පත්තිය තමන්ගේ වසගයට පමනවාගෙන AI ජීවත් වෙනවා ඒ පරිණිම්මිත වසවර්ත දිව්‍ය ලෝකේ. එතකොට මේකත් අර නිම්මාරති දිව්‍ය ලෝකයට යොදුන් 42000ක් උඩින් තියෙන්නේ. මේ කතා කරපු දිව්‍ය ලෝකවල නම් ටික කියන්න බලන්න. චාතු මහරජිකේ තාවතින් සේ යාමයේ තුසිතය නිර්මාණ රත්ය දීමිත පරිණිමිත වසවර්තිය වසවර්තිය එතකොට තාවතින් සේ ස්වභාවය මොකද්ද තුන් දෙනෙක් දෙවිවරු එකට වැඩ පාලනය කරන නිසා තාවතින්සේ
තාවතින්සේ වෙනවා මග මානවක ඇතුළු 33 දෙනෙක් දෙවිවරු පාලනය කරන නිසා. ඒක ඉතුන් 33 දෙනෙක්ගෙන් පහළ වුණේ. ඊට පස්සේ යාමයේ විශේෂත්වය මොකක්ද? යාමයේ කියන්නේ දුකින් පහ වූ ස්ථානය. දුකින් පහ වූ ස්ථානය. තුසිතය බොහෝම ප්‍රීතියෙන් වැසෙන පින නිසාම බොහෝ ප්‍රීතියෙන් වැසෙන දෙවිවරු සිටින ස්ථානයක් නිසා. නිම්මාරතිය තමන් විසින් නිර්මාණය කරගන්න ලද සැප විඳින දෙවිවරු සිටින ස්ථානය. අනිමිත වසවර්තිය අනුන් විසින් නිර්මාණය කරන ලද සම්පත් විඳින ස්ථානය. දැන් ඕවගෙන් සතර වරම් දෙවිවරු ඉන්නේ කොහෙද? චාතුරු මහා රාජිකේටම අපි ගණන් ගන්න සිද්ධ වෙනවා මිනිසුන් නොවුණු අහේතුක සුගති උප්පාතිලාභී පිරිසක් විදිහට ඉන්න ඥාති පේත සහ විනිපාතික සත්ත්ව කොට්ටාස. ඒ කට්ටිය අපිට ඇයි චාතුරු මහා රාජිකේටම ගණන් ගන්න තියෙන්නේ? සතර අපායට අයිති වෙන්නේ නැත්තේ ඇයි ඒ අය? මිනිස්සු විදිහට ගණන් ගන්නත් බෑ. ඒ කට්ටිය උපත්ති ලැබෙන උපාතික්‍රමේ හැටියට එයාලා අයිති වෙන්නේ විනිපාතික සත්ත්ව කොට්ටාස වලට, නැත්නම් ඥාති පිහිට පාදතු උපජීවි වගේ එවැනි පිළිස්. නමුත් තියෙන సంతානය ඇවිල්ලා අහේතුක කුසල විපාක සම්තිරණ ප්‍රතිසන්දි විඥානයක් දි හේතුක ඕමක විපාක වලින් ලැබිච්ච එකක්. අවසරයි හාමුදුරනේ, ආටානටි සූත්‍රය වගේ දේවල් මේ බුදුහාමුදුරන්ට දැනුම් දුන්නේ සතරවරම් දෙවිවරු නේද? ඔව්, සතරවරම් දෙවියන්ගෙන් වයස්ස වන දෙවියෝ තමයි හතර දෙනාම නියෝජනය කරමින් භාගවතුන් වහන්සේට විපස්සී ආදී බුදුරජාණන් වහන්සේලා දැරුවමි ආටානාටිය දේශනා කියන්නේ. ඒ සතරවරම් දෙවිවරු බුදුරජාණන් වහන්සේට කියලා භාගවතුන් වහන්සේ නැවත දේශනා කරමින් බුද්ධ භාෂිතයක් බවට පත් කරන මේ සතරවරම් දෙවිවරු ඉන්නේ චාතුරු මහා රාජිකේ. යක්ෂයන් එහෙම ගින් ආරක්ෂාව සඳහා ආටානාටි දජග්ගයක් දේශනා කරේ ඒ දෙවිවරු හතර දෙනාමද? මොකද්ද දජග්ගේ? නෑ, දජග්ගේ භාගවතුන් වහන්සේ දේශනා කළේ දජග්ගේ අර සක්‍රදිව රාජයාගේ ඒ කොඩි බලන්න, ඊසාන වෙනස දෙවියන්ගේ කොඩි බලන්න, ඒ ආදී විදිහට ඒක වෙනම කාරණාවක්. දැන් අපි අභිධර්ම පන්තියේ රූපාවචර අරූපාවචර ප්‍රතිසන්දි. රූපාවචර අරූපාවචර භූමිවල කොහොමද ප්‍රතිසන්දි ලබන්නේ කියන එක මේ උගන්වන්නේ. රූපාවචර ධානවල චතුස්ක ක්‍රමය උන්න මේක හරි වැදගත්. මොකද ඔය ඇත්තට ධාන හතරක ක්‍රම විදිහක හතරකින් උගන්වන ක්‍රමයක් එනවා, ධාන පහෙන් උගන්වන ක්‍රමයක් එනවා. රූපාවචර ධානවල චතුස්ක ක්‍රමය, ඒ කියන්නේ හතර විදිහට උගන්වන ක්‍රමය. පංචක ක්‍රමය, ඒ කියන්නේ පහක් විදිහට උගන්වන විදිය. මෙහෙම ක්‍රම දෙකක් තියෙනවා. ඒ කියන්නේ හතරක් විදිහට උගන්වන ක්‍රමයකුත් තියෙනවා, පහක් විදිහට උගන්වන ක්‍රමයකුත් තියෙනවා. චිත්ත පරිච්ඡේදයේදී ධාන සිත් දක්වන්නේ පංචක ක්‍රමයෙන්. ඒ කියන්නේ අර සිත් ගැන උගන්වන වෙලාවේ ධාන සිත් පහක් විදිහට අරන් තමයි උගන්වන්නේ. ඒ පංචක ක්‍රමේ නැත්තම් ධාන සිත් පහක් විදිහට අරගෙන උගන්වන ක්‍රමය. එතකොට අභිධර්මයේදී ඔය ඇත්තට දැන් ඉගෙන ගන්න තියෙන්නේ තේ විදිහට. චතුස්ක ක්‍රමය කියලා කියන්නේ ධාන හතරක් වෙන ක්‍රමය. සූත්‍ර පිටකයේ දකින්න තියෙන ධානවල ක්‍රමය ඇවිල්ලා හතරක් තියෙන විදිය. දැන් අභිධර්ම පිටකයේ තියෙන පහක් වෙන විදිය. නමුත් සූත්‍ර දේශනාවල ධාන හතරක් ක්‍රමයට තමයි ගන්නෙ. අභිධර්ම පිටකයේ ක්‍රම දෙකම පෙන්නලා තියෙනවා. සූත්‍ර දේශනාවලදී ක්‍රම හතරකින් විස්තර කරනවා, අභිධර්ම දේශනාවේදී ක්‍රම දෙකෙන්ම උගන්වනු ලබනවා. එතකොට දැන් අපි චතුස්ක ක්‍රමය පංචේක ක්‍රමයට ඇතුළත් වන හින්දා චිත්ත විභාගයේ පංචේක ක්‍රමය අනුව කරලා තියෙන්නේ. ඒ කියන්නේ සිත් ගැන උගන්වන්නේ
අර පහක් ආකාරයට අරගෙන මොකද චතුස්ක ක්‍රමය පංච ක්‍රමයේ තමයි ඇතුළත් වෙන්නේ රූපාවචර භූමි තියෙන්නේ චතුස්ක ක්‍රමය අනුව දැන් රූපාවචර භූමි තියෙන්නේ පින්වත්නි ඒ චතුස්ක ක්‍රමේ නැත්නම් ඒ ධ්‍යාන හතරේ ක්‍රමයට අනුව පංච ක්‍රමයේදී ද්විතීයි අධ්‍යානයේ තුතීයි අධ්‍යානයේ ධ්‍යාන දෙකම දෙකම ගන්නවා හැබැයි ඒ ධ්‍යාන දෙක ද්විතීයි අධ්‍යානයේ තුතීයි අධ්‍යානයේ දෙක අපි චතුස්ක ක්‍රමයට එනකොට එකක් විදිහට තමයි ගණන් ගන්න ඒක ද්විතීයි අධ්‍යානයේ තමයි අයිති වෙන්නේ ද්විතීයි අධ්‍යානයේ තුතීයි අධ්‍යානයේ චතුස්ක ක්‍රමයේදී ද්විතීයි අධ්‍යානයේම වෙනවා ඒක පංච ක්‍රමයේදී ද්විතීයි අධ්‍යානයේ තුතීයි අධ්‍යානයේ විදිහ දෙකක් වෙනවා රූපාවචර විපාක සිත් වලින් ප්‍රථම ඥාන විපාකය ප්‍රථම ඥාන භූමියේ ප්‍රතිසන්දි භවාංග චුතිය සිද්ධ කරනවා ඒ කියන්නේ රූපාවචර විපාක වලින් ප්‍රථම ඥානෙ උපදවා ගත්තාම ඒ ප්‍රථම ඥානයෙන් ලැබෙන විපාක විඥානයක් තියෙනවානේ ඒ ප්‍රතිසන්දි ඒ විපාක විඥානේ පින්වත්නි ප්‍රථම ඥාන භූමියේදී ප්‍රතිසන්දියත් භවංගය චුතියත් විදිහට තමයි තියෙන්නේ දැන් ဒုတိය ඥාන විපාක හිතත් තුතිය ඥාන විපාක හිතත් ဒုတိය ඥාන භූමියේදී ප්‍රතිසන්දි භවංග චුති විදිහට තමයි තියෙන්නේ එතකොට චතුත්ථ ඥාන විපාකය තුතිය ඥාන භූමියේදී ප්‍රතිසන්දි භවංග චුති විදිහට තමයි තියෙන්නේ චතුත්ථ ඥාන විපාකය තුතිය ඥානයේදී ප්‍රතිසන්දි භවංග චුති කියන කාරණා තුනම කරනවා දැන් ඒක මං හිතන්නේ විස්තර කරන්න ඕනේ නැහැ තේරෙනව නේද ඔයත්තන්ට ප්‍රතිසන්දිය කොහොමද භවංගය කොහොමද චුතිය කොහොමද කියන එක දැන් පෙන්වන්න ඕනේ නැහැ තේරෙනවනේ සාමණේරහන්ස ප්‍රශ්නයක් අහන්න අවශ්‍යයිද සාමණේරහන්සේ වෙලාවට බෑ 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 අභිධර්ම පාඩම ඉවර වුණාට පස්සේ ප්‍රශ්න අහන්න ඉඩ දෙන්නේ නැහැ හොඳයි එතකොට පින්වත්නි දැන් අහපු දෙයට උත්තර දෙන්න මට प्रवृत्ति काले चुतवन चुतवन काले रूप परंपरावतम निरुद्धवेना ඒ වෙනස් වෙන්නේ අසඤ්ඤ භූමිය කියන භූමියේදී විතරයි එතකොට අසඤ්ඤ භූමියේදී ප්‍රතිසන්දිය ඇති වෙන්නේ රූපයක් විදිහට ප්‍රවෘත්ති කාලයේදී තියෙන්නේ රූපේමයි පවතින කාලේ තියෙන්නේ රූපේමයි ඒ භවයෙන් චුත වෙනකොට තියෙන්නේ රූප පරම්පරාවේම නිරුද්ධ වීමයි දැන් අපි මේ ඒ ඉගෙන ගත්ත පින්වත්නි රූපාවචර ප්‍රතිසන්දිය සිද්ධ වෙන විදිහ ගැන දැන් අපි රූපාවචර භූමිවල ආවි ප්‍රමාණය කොහොමද කියලා දැනගන්න යන්න හදන්නේ. පැහැදිලිද ඔය ඇත්තට දැන් මේ කියපු ටික? එන්නයි සම්මන්ස. හොඳට තේරුණා නේද? අපි සම්මන්සේ චතුර්ථ ඥානයේ විපාකේ තෘතිය ඥාන භූමිය කියන්නේ. ඒ කියන්නේ චතුර්ථ ඥාන විපාකය තුතිය ඥාන භූමියේ ප්‍රතිසන්දි භවංග චුති විදිහට ගන්න දැන් ඥාන භූමි ගත්තට පස්සේ අපිට බ්‍රහ්ම පාරිසජ්‍ය බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්ම උපතම ඥාන භූමිය. එතකොට ඊළඟ පරිත්තාව අපමානාව ආභාසරේ ද්විතීයි ඥාන භූමිය. එතකොට දැන් අපි චතුත්ථ ඥානයේ විදිහට ගන්නවානේ මේ සිත්වලදී ඥාන ස්වභාවයේ ඒක ගන්න වෙන්නේ භූමි වලදී ද්විතීයි ඥානයේ භූමිය විදිහට. පරිත්තසුබ අපමානසුබ සුබ කින්හ කියලා. එතකොට පරිත්ත සුභ අපමාන සුභ සුභ කින්හ අර චතුත්ථ ධාන විපාකයේ තමයි පරිත්ත සුභ අපමාන සුභ සුභ කින්න කියන තැනේ උප්පත්ති ලබා දෙන්නේ ඒක තුතිය ධාන භූමියේ විදිහට ගන්න ඕනේ ඊට පස්සේ පංචම ධාන එනවනේ ඒ පංචම ධාන නැත්තම් අපි චතුත්ථ ධාන භූමිය එතකොට ඒ භූමිය ගන්නෙ පින්වත්නි චතුත්ථ ධාන එක සුභ කින්නට ඉහළින් තියෙන අසංසත් වේහප්පල අවිහතප සුදස්සදස්සී අකනිත කියන ඔන්න ඔය භූමි සියල්ලට පැහැදිලිද? පැහැදිලි අපේ සන්නංශ ගොඩක් පිං. හරි.
දැන් නම් ප්‍රශ්න අහන්න දෙනකොට ටිකක් අපි හිතන්න වෙලා ළඟදී අහගත්තනේ හොඳයි රූපාවචර භූමීන්හි ආයු කාලය රූපාරූප ලෝකවල ආයුෂ ඉතාම දීර්ඝ වන හින්දා වර්ෂ ගණන් වලින් කියන්න පුළුවන් කමක් නැහැ රූපාවචර ලෝකවල පින්වදී ආයුෂ ගොඩක් දීර්ඝයි ඔය ඇත්ත වෙලාවක ඔබ දැන් ඉන්න පොළව ගැන කල්පනා කර ඔබට හිතේ මේක මහ විශාලයි කියලා. ඔය ඇත්ත මේ පොළවෙන් උඩට යනවා වගේ පොඩ්ඩක් ඔය අභ්‍යවකාශයට යන යානයක නැගලා යනවා වගේ හිතාගෙන පොඩ්ඩක් උඩට යනවා හිතන්න. හිතනකොට ඔය ඇත්තන්ට පෙනෙයි මේ පෘථිවිය පොඩ පොඩ පුංචිල පුංචිල අන්තිමට දැන් මේ තිතක් වගේම වෙලානේ. හැබැයි ඒ තිතක් වගේ වෙනකොට තව මහ විශාල ගහලෝක මේ ඔය ඇත්තන්ට විශාල පමණින් ලක්ෂ පමණින් මුණ ගැහිලා ඇති. පින්වත්නි ඒ විදිහට බැලුවාම මේ අපි කියන්නේ මේ සක්වල කතාන්දරයේ බොහොම සුළුම සුළු කෙනෙක්. ඉතාම පුංචි කෙනෙක් තමයි මේ මිනිස්සු කියලා කියන්නේ. අපි මේ ඉන්න පෘථිවිය විශාල නැහැ. අනිකුත් සක්වල වල එක සංසන්දනය කළ බැලුවාම අපි බොහොම පුංචි පිරිසක්. එතකොට මේ වගේ ආයු කාල ගණන් ගත්තාම ආයු ප්‍රමාණත් ගණන් ගන්න වෙන්නේ කල්ප වලින්. මොකද ඒ තරමටම අර කට්ටි ඉන්න භූමි ඉහළට ඉහළට යනවානේ. 42000න් 42000ට යනකොට අපේ මේ පෘථිවි සීමා ඉක්මවා ගිහිලා තියෙන නිසා තව එහාට එහාට 42000 42000 42000 ඔහොම ඈතට යනකොට ඉරේලිය බලපාන විදිය දවස දවසක් ආරම්භ වන විදිය ඒක අවසානවද විදිය සහ ඒ අයගේ ආයු කාලය කොච්චරක් වැඩි වෙන්න ඕනද අපිට වඩා ඒ කට්ටියගේ වෙනස් වෙන ආකාරයේ එහෙම පින්වත්නි ඔය ඇත්තෝ තේරුම් ගන්න. එතකොට මේ ආයු ප්‍රමාණය ඒ අයගේ වැඩි වෙන විදියත් වටහා ගන්න පුළුවන්. දැන් බ්‍රහ්ම ලෝකවල ආයු කාලය අපිට අවුරුදු වලින් කියන්න බෑ. ඒව ඒ තරම් වැඩි. අපිට ඒක කියන්න පුළුවන් වෙන්නේ කල්ප කතාවෙන්. කල්ප කිව්වහම මේ කාන්තක් කල්ප මහා කල්ප විදිහට වෙන වෙනම කතා කරන්නත් වෙනවා. පින්වත්නි රූපී අරූපී බ්‍රහ්ම ලෝකවල ආයස එච්චර දික් වෙන්නේ ඊටාම බලවත් කුසලයකින් එහි උප්පත්තිය ලැබෙන හින්දා. රූපාවචර අරූපාවචර ලෝකවල ආයස එච්චර දික් වෙන්නේ ඊටාම බලවත් කුසලයකින් ඒකේ උප්පත්තිය ලැබෙන හින්දා. ප්‍රථම අධ්‍යාන භූමි වලින් බ්‍රහ්ම පාරිසජ්ජේ ආයු ප්‍රමාණය අසංඛ්‍ය කල්පයකින් තුනෙන් පංගුවක් හොඳට මතක තියාගන්න ඕන. ප්‍රථම අධ්‍යාන භූමි වලින් බ්‍රහ්ම පාරිසජ්ජේ ආයු ප්‍රමාණය අසංඛ්‍ය කල්පයකින් තුනෙන් පංගුවක්. බ්‍රහ්ම පුරෝහිතේ ආයු කාලයේ අසංඛ්‍ය කල්පයෙන් හරියටම භාගයක්. මහා බ්‍රහ්මයේ ආයු කාලයේ එක අසංඛ්‍ය කල්පයක්. මේ බ්‍රහ්ම ලෝක තුන හැම කල්පයක් පාසාම විනාශ වෙන බ්‍රහ්ම ලෝක. එන් කල්ප විනාශයේදී මේක විනාශ වෙන බ්‍රහ්ම ලෝක. හැම කල්පයක් පාසාම මේ බ්‍රහ්ම ලෝක තුන විනාශ වෙන හින්දා මහා බ්‍රහ්මයේ සම්පූර්ණ අසංඛ්‍ය කල්පයක් ජීවත් වෙන්න ලැබෙනවන ලැබෙන්නේ ඒ කල්පේ පටන් ගද්දී උපදින කට්ටියට. කල්පයේ පටන් ගන්නකොට එහි උප්පත්තිය ලැබන අයට තමයි පින්වත්නි අර සම්පූර්ණ ආයු කාලයේ ජීවත් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. කල්ප විනාශයේ ලං වෙනකොට ධ්‍යාන උපදවාගෙන එහි උපදිනවානේ. එතකොට ඒ කටියට සම්පූර්ණ ආයුෂ ලබන්න බෑ. ඒකට හේතුව මේව විනාශ වෙලා ගිහිල්ලා. දැන් ඔය ඇත්ත අපි කියලා කියන්නේ පින්වත්නි වැඩි ආයු කාලයක් ජීවත් වෙන අය නෙමෙයි. ඉතාම බොහෝම පුංචි සුළු ආයු කාලයක් ජීවත් වෙන අය. මේ වගේ ආයු කාලයකින් බ්‍රහ්මයන්ගේ ආයු කාලයේ තීරණය කරන්න කිව්වොත් ඒක හිතා ගන්නත් බැරි තරම්. ඒ නිසා අපිට ඒක කල්ප වලින් තමයි කතා කරන්න වෙන්නේ. ဒုတိය අධ්‍යාන භූමි වලින් පින්වත්නි පරිත්තාපයේ ආයුෂ මහා කල්ප දෙකයි.
ද්විතීයි අධ්‍යාන භූමි වලින් පරිත්තාපේ තියෙන ආයු කාලයේ මහා කල්ප දෙකයි උන දැන් ලේසි ඔය ඇත්තට ගණන හදා ගන්න දැන් අතන කලින් තිබ්බ පින්වත්නි අසංඛ්‍ය ගත්තාම කලින් තිබ්බ අපිට බ්‍රහ්ම පාරිසජ්‍ය බ්‍රහ්ම පුරোহিত මහා බ්‍රහ්මයේ අසංඛ්‍ය කල්පයකින් තුනෙන් පංගුවක්නේ බ්‍රහ්ම පාරිසජ්‍යයේ බ්‍රහ්ම පුරোহিতය අසංඛ්‍ය කල්පයෙන් භාගයක් දැන් මහා බ්‍රහ්මය එක අසංඛ්‍ය කල්පයක් දැන් ဒုတိය ධ්‍යාන භූමි ගත්තට පස්සේ ඒක ඊට වඩා වෙනස් වෙනවා ဒုတိය ධ්‍යාන භූමි වලින් පරිත්තාබේ ආයස මහා කල්ප දෙකක් දැන් ලේසි ගණන් කරගන්න අපමානාබේ මහා ආයසයේ මහා කල්ප හතරක් ආබස්රේ ආයසයේ මහා කල්ප අටක් ඔන්න ওই විදිහට වැඩෙන්නේ 2 4 8 මේ විදිහට පින්වත්නි ඉහළ බ්‍රහ්ම ලෝක ආයසත් ඔය විදිහට මහා කල්ප වලින් අරගෙන උහම ගණන් ගන්නට ඕනේ කවුරවන්ත සත්පුරුෂ පින්වත්නි දැන් ဒုတိය අධ්‍යානය ගැන කතා කරලා අපි ඊට පස්සේ තෘතිය අධ්‍යානයට යනකොට ဒုတိය අධ්‍යාන භූමි වල පරිත්තාපේ ආයු කාලයේ මහා කල්ප දෙකයි අපමානාපේ ආයු කාලයේ මහා කල්ප හතරයි ආබස්සරේ ආයු කාලයේ මහා කල්ප අටයි විදිහට ගන්නවා ඊට පස්සේ ඉහළ බ්‍රහ්ම ලෝක ආවල ආයු කාලයත් ඊ විදිහටම තීරණය කර ගන්න ඕනේ තෘතිය ධ්‍යාන භූමි වලදී පරිත්ත සුභේ ආයුස මහා කල්ප දෙකයි තෘතිය ධ්‍යාන භූමියේදී පරිත්ත සුභේ ආයුස මහා කල්ප 16යි දැන් තුතිය ධ්‍යාන භූමි වලදී පරිත්ත සුභේ ආයු කාලයේ තියෙනවා මහා කල්ප 16ක් මහා කල්ප 16ක් කියන්නේ අති දීර්ඝ කාලයක් අපමාන සුභේ ආයුස මහා කල්ප 32ක් තියෙනවා ඒක ඊටත් වඩා දීර්ඝ කාලයක් සුභ කින්නේ ආයු කාලයේ කල්ප 64ක් තියෙනවා සුභ කින්නේ පින්වර්තන ආයු කාලයේ කල්ප 64ක් වෙනවා ඊට පස්සේ චතුත්ථ ධ්‍යාන භූමි වලින් වේහප්පලේ අසඤ්ඤ සත්‍ය කියන භූමි දෙකේ ආයුෂ වලට අපි යන්නේ චතුත්ථ ධ්‍යාන භූමි වලින් වේහප්පලේ ගත්තාම මහා කල්ප 500ක ආයු කාලයක් තියෙනවා අසඤ්ඤ සත්‍ය ගත්තාම මහා කල්ප ඒ අසඤ්ඤ සත්‍යෙත් මහා කල්ප 500ක ආයු කාලයක් තියෙනවා දැන් වේහප්පලේ අසඤ්ඤ සත්‍යය චතුත්ථ ධ්‍යාන භූමි තමයි ඒවා මහා කල්ප 500 ගානේ වුණාට ඊට වඩා ඉහළින් තියෙන චතුත්ථ ධ්‍යාන භූමියටම අයිතිවන මගපල්ලාභීන් විතරක් වැඩ ඉන්න ඒ චාතුරු මහරජික ආදී දිව්‍ය ලෝක වලින් ඉහළට ඇවිල්ලා අවිය කියන තැනේදී අතප්ප සුදස්ස සුදස්සි අකනිට්ඨ කියන තැනේදී අන්න ඔබට හම්බ වෙනවා සුද්ධාවාස පහ ඒ කියන්නේ අනාගාමි උතුමන් සහ රහතන් වහන්සේලා 15 භූමිය දැන් රහත් වෙලා එතන උපදින්නේ එතන උප්පත්ති ලැබුවාට පස්සේ පින්වත්නි රහත් වෙන්න පුළුවන් ඒ රහත් වුණාට පස්සේ එතන තියෙන ආයු කාලයෙම වැඩ ඉන්නත් පුළුවන් දැන් අපි ආයුක ආයු වලින් ගණන් ගත්තාම අවිහෙ ආයු කාලයේ මහා කල්ප 16යි අතප්පේ ආයු කාලයේ මහා කල්ප 2000යි සුදස්සේ ආයු කාලයේ මහා කල්ප 4000යි සුදස්සේ ආයු කාලයේ මහා කල්ප 8000යි අකනිත්තේ ආයු කාලයේ මහා කල්ප 16000යි දැන් ඔය පින්වතුනොත් ඔය විදිහට පින්වත්නි බලලි වෙරලා ඔය වගේ තැනක උප්පත්ති ලැබෙන මොකක් හරි හේතුවක් වුණොත් ඔබට කොච්චරක් සසරින සිද්ධ වෙනවද මේ විදිහට පින්වත්නි බලන්න ඕන ඊට පස්සේ ආකාසා නංචායතනෙ තියෙන්නේ ආකාසා නංචායතනය වගේ අරූප විපාක සිත් හතර පිළිවෙලින් ආකාසා නංචායතනාදී භූමි හතරේ ප්‍රතිසන්දි බවාංග චුති විදිහට පවතිනවා දැන් අරූපී භූමි වල තියෙන ආයු කාලයට අපි යමු අරූපී භූමි හතර කියන්න බලන්න ආකාසානං ඡායතනය
ආකාසානංචායතනය විඤ්ඤාණංචායතනය ආකින්චඤ්ඤායතනය නේව සංඥා නා සංඥායතනය බොහොම දැන් උච්චාරණේ හරි එතකොට කියන්න බලන්න මට සතර ආකාසානංචායතනය විඤ්ඤාණංචායතනය ආකින්චඤ්ඤායතනය නේව සංඥා නා සංඥායතනය ඔව් ඒ අරූපී භූමි හතර දැන් සතර අපාය කියන්න බලන්න නරකය තිරිසන් ප්‍රශ්නේ එතකොට තිරිසන් ලෝකේ සයනස් තිරිසන් ලෝකේ තමයි සතර අපායෙන් ලස්සනම තැන නේද හුඟක් මිනිස්සුන්ග හුරතල්ලු වෙන්නේ කවුද තිරිසන් සත්තු එතකොට මේ තිරිසන් සතා කලින් භවයේ කොහොම ඉන්නේ නැද්ද සමහරවට ඔය ඇත්ත දැන් පදිංචි වෙලා හිටියේ ගෙවල් වල මේ ඒ භූමි වලම ජීවත් වුණ හැවෙන්නත් තිරිසන් සත්තු එමයි හා මිනිස්සු විදිහට එහෙම හිටියේ හොඳයි එතකොට මට කියන්න බලන්න දිව්‍ය ලෝක 6 චාතුම් මහරාජ චාතුම් මහරාජ පාවතින් සේ එහෙමයි සර් තුසිතය නිර්වාණ රතිය පරිණිමිත වස්වාචය පරිණිමිත වස්වාචය පාවතින් සේ යාමය තුසිතය නිර්වාණ රතිය පරිණිමිත වස්වාචය සත්පුරුෂ පින්වත්නි දැන් එතකොට ඔය ඇතුමට ওই විදිහටම කියන්න ඕන ප්‍රථම ඥාන භූමි තුනත් සත්ම පාරිසච්ඡය බ්‍රහ්ම පාරිසච්ඡය ආයස ආයුෂ කල්ප තුනෙන් එකයි තුනෙන් එකයි මහකල්ප පුරෝහිතේ ආයස අසක්කාගේ ආගයයි මහා භක්මේ ආයස මහකල්ප එකයි එතකොට තුතිය ධ්‍යාන භූමි කියන්න බලන්න එතකොට චතුත්ථ ධ්‍යාන ලාභී මෙතන ඉන්නේ. එතකොට පරිත සුභේ ආයස අපමාන සුභේ ආයස සමහර අය කියනවා නේද දිව්‍ය ලෝක පුතුම සම්පත් තියෙනවා එහෙම උපදින්න ඕන කියලා. දැන් මේ අභිධර්ම ඉගෙන ගන්න පින්වත්තුන් අතර කවුරු හරි කියන්නේ සුභ කින්නේ ඉඳලා මෙතෙන්ට ඇවිල්ලා ඉන්නව නම් ඒ සුභ කින්නේ එයා කල්ප කීයක් ඉඳලා එන්නේ නැද්ද? 64. ඉතින් අහපව් ඒ වගේ තැනකට යන එකේ තේරුමක් තියනවද? නෑ. 64ක් ඉඳලා ඇවිල්ලා හපව 64ක් ඉඳ යන්න ඕනද? එතකොට චතුත්ථ ධ්‍යාන භූමි වලින් වේහප්පලේ අසඤ්ඤ සත්‍ය භූමි දෙකේ අසඤ්ඤ සත්‍ය විශේෂත්වය මොකද්ද? වේහප්පලේ ආයස කීයද? පරමායස. මහකල්ප 500. මහකල්ප 500. අසඤ්ඤ සත්‍යේ පරමායස. මහකල්ප 500. 500යි මහකල්ප 500යි. සුද්ධවාස වල ඉන්නේ කවුද? අනාගාමී පළවෙනි අනාගාමී වහන්සේලා සහ රහතුන් වහන්සේලා. රහතුන් වහන්සේ. කියන්න බලන්න සුද්ධවාස පහ. අවිහ
සුද්ධවාස මේ අනාගාමි රහත උතුමන් සහ රහතන් වහන්සේලා හිස් වෙන්න බැරිද? පුළුවන් ස්වාමීනි. සුද්ධවාස එහෙම හිස් වෙනවා. හිස් වෙන්න පුළුවන්. එතකොට අරූපාවචර භූමි ඔක්කොම කීයක් තියෙනවද? හතරක් ස්වාමීනි. කියන්න බලන්න අරූපාවචර භූමි හතර. असंज सात्युतिपति कहुमति किल प्रतिशांति भवान च्युति विज्ञान चायतने परमायुष महाकल्प हतलिस दहसाक आकिंचायतने परमायुष महाकल्प हट दहसाक නිවසඤ්ඤානාසඤ්ඤායත්නේ පරමායුස මහා කල්ප 84000ක් වෙනවා 84000ක කාලයක් ඉඳලා ඒකින් චුත වෙලා මොකද්ද වාසනාවකට බ්‍රහ්ම ලෝකවල ඉඳලා ඒකින් චුත වෙලා මොකද්ද වාසනාවකට මනුස්ස ලෝකයට ඇවිල්ලා ඉද්දි පාපව පාර වරද්දගෙන මේ කෙනෙක් මේ නිවසඤ්ඤානාසඤ්ඤායත්නේ උපදවා ගත්තොත් අහපව යන්නේ කොහෙද ඔය මෙහා පැත්තේ කල්පේ කතා කරනකොට කල්ප තුනක් ගැන කතා කරන්න වෙනවා අන්ත කල්පේ අසංඛ කල්පේ මහා කල්පේ කියලා කියන බලන්න आयुष टिकेन टीके पिरी दहाय दक्का अडुला परमायुष වෙන කාලයක් එනවා. ඒ කියන්නේ මිනිස්සුන්ගේ ආයු කාලය අවුරුදු 10ට ගිහිලා අවුරුදු 10 තමයි ඒක උපරිම ආයුෂ වෙන කාලයක් එනවා. ඒ කාලේ වෙනකොට ලෙඩ රෝග හැදිලා යුද්ධ වලින් ආහාර එහෙම නැති වෙලා මහා මිනිස් විනාශයක් වෙනවා. දැන් ඒ වගේ කාලයක තිබ්බ මේ පොසිල මොනව හරි හොයහුවොතින් එහෙම පොසිල හම්බ වෙන්නේ නැහැ ලේසියෙන්. ඒ වුණාට වැඩි කාලයක් ජීවත් හිටියගේ ශරීර ප්‍රසිර ස්වභාවයන් හම්බ වෙන්න පුළුවන් අනාගතයේදී යද්දී. ඉත ටික දිනක් විතරක් අර මහා මිනිස් විනාශයෙන් පස්සේ ඉතිරි වෙනවා. ඉතාලම ටික දිනේ. ඊට පස්සේ මිනිස්සයෝ යහපත් හැසිරෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඔවුන්ගේ යහපත් කම හින්දා ඔවුන් රැස් කරගන්න කුසල කර්මයි ඔවුන්ගේ නිදුක් නිරෝගීකම් ඒ සියලුම යුද්ධ කලකෝලහල ආදී නැතිවෙන හින්දා පරම්පරාවෙන් පරම්පරාව ටිකෙන් ටික ඒ කට්ටියගේ ආයුෂත් වැඩෙන්න පටන් ගන්නවා ඒ වැඩිම අවුරුදු අසංඛ්‍ය දක්වා වැඩෙනවා ඒ කියන්නේ අවුරුදු අසංඛ්‍යක් දක්වා ගණන් කරන බැරි තරම් වැඩෙනවා ඒ වැඩිලා ඊට පස්සේ අහපෝවේ ඒ කට්ටියගේ ආයුෂ අඩු වෙන්න පටන් ගන්නවා. ඒක අසංඛ්‍ය දක්වා වැඩි වෙලා අහපෝ ආයුෂ අහපෝවේ ඒ කට්ටි නරක දේවල් එහෙම කරන්න පටන් ගන්නවා. එතකොට ඒ කට්ටි නැවතත් අර සතුන් මැරීම සොරකම් කිරීම කාමී වාදව හැසිරීම වගේ වට පටන් අරන් ටික 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 එයාලගේ ආයු කාලය අඩු වෙනවා. අඩු වෙලා අහපෝ අවුරුදු 10ක් දක්වා එනවා. එතකොට අවුරුදු 10 ඒ කියන්නේ අවුරුදු 10 පරමාවිස වෙන තන්ත ඇවිල්ලා අහපව පින්වර්ධි වැඩෙන්න පටන් ගන්නවා දැන් හිතන්නකෝ ඊයේ පෙරේදා ඕස්ට්‍රේලියාවෙන් ඩයිනෝසිරස් සත්වයින්ගේ
ඒ ශරීරයේ ඇට සැකිල්ලක ලකුණු ලබාගෙන තිබ්බනේ ඇට සැකිල්ලක් හම්බලා තිබ්බනේ දැන් මීටර් 15ක් විතර උස මීටර් 30ක් විතර දිග ඒ වගේ ලොකු සත්වයෝ දැන් මිනිස්සුන්ගේ ගත්තා මිනිස්සුත් ඔය වගේ එක කාලවලදී ගොඩාක් ලොකු වෙනවා ඒ වගේම තව කල් ගොඩාක් නිට්ටයවන්ට අතරා පුංචි වෙනවා මේ විදිහට මනුස්සයින්ගේ හේතුඵල ස්වභාවය අනුව ගොඩාක් වැඩිවීම ගොඩාක් අඩුවීම වෙනවා දැන් අපේ මේ මී මිහි පිටේ ඉන්න සත්වයෝ අතීතයේ ඔය විදිහටම දකින්න හම්බුන්නේ නැහැ මිට වඩා වෙනස් වුණා අතීතයේ හිටිය සමහර සත්වයෝ දැන් දකින්න නැහැ දැන් ඇත්කඳ ලිහිණුවේ මොය ඇත්තන්ට අහන්නවත් නැහැ මේ කුරවි කුරුල්ලේම අහන්නවත් නැහැ දැන් පොසිල වලින් තමයි යම් තරමකට හරි අර ඩයිනෝසෝස්ලා වගේ යම් යම් සත්ව කොට්ටාස ගැන එහෙම දැනගන්නේ එතකොට කාලෙන් කාලට එක එක සත්වයෝ බිහි වෙනවා වගේම නැති වෙනවා වගේම ටික 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 පිරිහීගෙන යනවා අහපව වැඩි වෙගෙන යනවා අහපව පිරිහෙනවා අහපව වැඩි වෙනවා පිරිහීගෙන යද්දි පරමාවිස අවුරුදු 10 දක්වා අඩු වෙනවා වැඩිගෙන යනකොට පරමාවිස අවුරුදු අසංඛ්‍ය දක්වා වැඩිනවා බුදුරජාණන් වහන්සේලා පහළ වෙනකොට පහළ වෙන්නේ පින්වත්නි අවුරුදු ලක්ෂය දැන් හැමෝටම ඇහෙනව නේද? එම්මයි සනන. එම්මයි සනනස. ඉන්ටර්නෙට් නැතුව නා. ඕපින්වත් එතකොට දැන් මිනිස්සෙගේ ආයුෂ අවුරුදු 10න් පටන් අරගෙන අසංඛ්‍ය දක්වා වැඩි වෙලා අහපව අවුරුදු 10 දක්වා අඩු වෙන්නේ පිරිහෙන්න යන කාලේ අපි හඳුන්වනවා නමකින් අන්තක්කල්පය කියලා. අවුරුදු 10න් පටන් අරගෙන අසංඛ්‍ය දක්වා වැඩි වෙලා අහපව අවුරුදු 10 දක්වා පරමාවිස වෙන්න පිරිහෙන්න යන කාලේ හඳුන්වනවා අන්තක්කල්පය කියලා. එතකොට අසංඛ්‍ය කල්ප වලට එනකොට අපිට අසංඛ්‍ය කල්ප හතරක් හම්බ වෙනවා. දැන් අන්තක්කල්පේ දැනගන්න අර වගේ 10න් පටන් අරන් අසංඛ්‍යට වැඩි වෙලා අහපව 10 දක්වා අඩු වෙනවා. එතකොට අසංඛ්‍ය කියන වචනේ ආව හින්දා අසංඛ්‍ය කියන්නේ මොකද්ද කියලා ගත්තාම අසංඛ්‍ය හතරක් තියෙනවා. අසංඛ්‍ය හතර තේරුම් ගන්න මෙන්න මේ ක්‍රමයට සංවර්තය සංවර්තස්ථායි විවර්තය විවර්තස්ථායි සංවර්තය සංවර්තස්ථායි විවර්තය විවර්තස්ථායි කියලා අසංඛ්‍ය හතරක් තියෙනවා අසංඛ්‍ය කල්ප හතරක් තියෙනවා දින්නෙන් හරි වතුරෙන් හරි සුළඟින් හරි දීර්ඝ කාලයකට පාරක් මේ මහ පොළොව දිව්‍ය ලෝක ඒ වගේම සමහර බ්‍රහ්ම ලෝක ආභස්සරී යට බ්‍රහ්ම ලෝක දින්නෙන් විනාශ වෙද්දී සුභ කින්නේ යට බ්‍රහ්ම ලෝක ජලයෙන් විනාශ වෙද්දී මේ ඒ වගේම වේහප්පලේ යට බ්‍රහ්ම ලෝක වාතයෙන් විනාශ වෙද්දී ওই වගේ ඇතැම් බ්‍රහ්ම ලෝක ඒ විනාශ වන ස්වභාවී අනුව පින්වත්නි මේ පෘථිවිය මේ උක්කෝමත් එක්ක විනාශ වෙලා යනවා ලෝකේ එකපාරක් එහෙම විනාශ වෙලා යන්නත් උඟක් දිග කාලයක් යනවා එහෙම විනාශ වෙනවා කියවම ලෝකේ එකපාරේ විනාශ වෙන්නේ අපි මේ ඉන්න පෘථිවිය එකපාරේ විනාශ වෙන්නේ මේ තියෙන ඉරට අමතරව තව ඉරක් පායනවා ඊට අමතරව තව ඉරක් පායන ඊට අමතරව තව ඉරක් පායනවා දැන් අද මම මේ කෙටියෙන්නේ මේ ටික කියල් දෙන්නේ මේක විස්තර වශයෙන් කියලා දෙන තැනක් එනවා දැන් ඊළඟට එන්නේ ඉතින්ට අපි මේ ප්‍රවේශය නගන්නේ එතකොට පින්වත්නි තව ඒ විදිහට මේ සූර්යයන් ඔක්කොම හතක් පහළ වෙනවා හතක් පහළ වෙදී මේ පෘථිවියේ තියෙන පුපුරන්න ඕන මේ ඔක්කොම අලු මේ දූවිලි වෙලා විනාශ වෙලා යනවා ඒ ගින්නේ ලෝකේ විනාශ වෙනකොට එතකොට මෙන්න මේ විදිහට ගත්තාම ලෝකය දීර්ඝ කාලයක් තුල මේ විනාශ වෙන්නට යනවා ඒ විනාශ වෙමින් පවතින කාලය හඳුන්වනවා සංවර්ත කල්පය කියලා ලෝකය නැසෙමින් විනාශ වෙමින් පවතින කාලයක් එනවා ඒ ලෝකේ විනාශ වෙමින් පවතින කාලේ සත්පුරුෂ පින්වත්නි සංවර්ත කල්පය එතකොට ලෝකය විනාශ වුණාට පස්සේ විනාශ වෙන්න ගත වූ කාලයේ වගේම කාලයක් හිස්වත් තියෙනවා දැන් අපි මේ ඉන්න පෘථුවිය
තව ඉරවල් එහෙම පායලා කොහෙන් කොහෙන් හරි ওই තාරකා ගහලෝක ඉතින් පුපුරන්න එපා ඌ කොහොම කොහම හරි කොහොම හරි වෙලා ගිනි අරගෙන සුණු විසුණු වෙලා යනකොට මේ අපි ඉන්න මේ පෘථිවිය තලු දූවිලි වෙලා ගියාට පස්සේ නැවත පෘථිවිය මෙතන හැදෙන්නේ නැතුව කාලයක් තියෙනවා හිස්ස තියෙනවා ඒ හිස්ස තියෙන හැර විනාශ වෙන ගියා වගේම කාලයක් ලෝකේ විනාශ වුණාට පස්සේ විනාශ වෙන ගියා වගේම කාලයක් හිස්ස තියෙනවා ඒ හිස්ස තියෙන කාලේ අපි හඳුන්වන්නේ සංවත්තස්ථායි කල්පේ කියලා ඊට පස්සේ අහපව ලෝකේ ටිකින් ටික හැදෙන්න පටන් ගන්නවා ලෝකේ අහපව හැදෙන්න පටන් ගන්නවා ලෝකේ හැදිලා සම්පූර්ණ වෙන්න කාලයක් යනවා ලෝකේ හැදලා සම්පූර්ණ වෙන්න ගත වෙන කාලයක් තියෙනවා අපි ඒක හඳුන්වනවා විවිය විවර්ත කල්පේ කියලා එතකොට අර විනාශ වුණු බ්‍රහ්ම ලෝක මනුස්ස භූමි ඒ කාල සීමාව හැදෙනකන් නැහැ ඒ හැදෙනකන් නැති මේ අපි ඉන්න තැන හැබැයි අනිත් තියෙන මේ ලක්ෂ කෝටි ගණන් සක්වල වය ගත්තාම ඒව මේ ඔක්කොම එකපාර විනාශ වෙන්නේ නැහැ විනාශ වෙන තැන් විනාශ නොවන තැන් ගත්තාම සමහරු මේ වගේ ඈත පිට සක්වල වල පවා ඒ නියති මිත්‍යා දෘෂ්ටිය තියෙනයි එවැනි නරකවල උප්පත්ති ලැබමින් දුක් විඳිනවා හැබැයි බහුතරයක් දෙනා වේහප්පලේ දක්වා උඩට යනවා සමහරලාට ආභස්සරයෙන් පහළ විනාශ වෙන කාලයට ආභස්සරයෙන් ඉහළ ඉන්නවා සුභකින්නේ පහළ විනාශ වෙන කාලයට සුභකින්නේ ඉහළ ඉන්නවා වේහප්පලෙන් පහළ විනාශ වෙන කාලයේදී වේහප්පලේ ඉන්නවා බහුතරයක් ඈත පිට සක්වලවල් වලටත් විසි වෙලා යනවා කර්ම වල නියති මිත්‍යා දෘෂ්ටි වල নানা ආකාර කවුන් වල හැටියට අහපව නැවත මේ වගේ තැන් වලට එන එක හීනකුත් වෙනවා මේ විදිහට පින්වත්නි අපි ලෝකයේ නැවත ටිකෙන් ටික හැදෙන්න පටන් අරගෙන ලෝකේ හැදිලා සම්පූර්ණ වෙන්න ගත වෙන කාලේ විවර්ත කල්පය ලෝකේ සම්පූර්ණ වෙලා නැවත විනාශ වෙන්න පටන් ගන්නවා ලෝකේ සම්පූර්ණ වෙලා නැවතත් විනාශ වෙන්න පටන් ගන්නවා ඒ නැවතත් විනාශ වෙන්න පටන් ගන්නා කාලේ විවර්ත ස්ථායි කල්පය මෙන්න මේ විදිහට අසංඛ්‍ය කල්ප හතරක් තියෙනවා මේ අසංඛ්‍ය කල්ප හතර එක් මහා කල්පයක් වෙනවා දැන් මහා කල්පය කියන්නේ මොකද්ද කියලා අහුවොත් ඔය ඇත්තන් ගණන තියන්න ඕනේ අසංඛ්‍ය කල්ප හතරක් කියලා අසංඛ්‍ය කල්ප හතරක් කියන්නේ මොන වගේ එකක්ද කියලා අහුවොත් ලෝකේ විනාශ වෙන්න යන කාලයේ ඒ වගේම කාලයක් හිස්ස පවතිනවා ඒ හිස්ස පවතින වගේම කාලයක් හැදෙන්න යනවා ඒ හැදෙන වගේම කාලයක් පවතිනවා ඔන්න ඔය හතර වගේ තමයි මෙන්න මේ අපි කතා කරන මහා කල්පය කියලා තේරුම් ගන්න ඕන අසංඛ්‍ය කල්පය මහා කල්පයේ දෙක එහෙම තේරුම් ගන්නා වගේම අන්තක් කල්පය මොකක්ද කියලා ඇහුවොත් ඔය ඇත්තෝ මිනිස් අවුරුදු 10 පටන් අසංඛ්‍ය දක්වා වැඩි 10 දක්වා අඩි වෙන්න යන කාලයේ බවත් තේරුම් ගන්නට ඕන පිළිවෙලින් හත් පාරක් ගින්නෙන් ලෝකේ විනාශ වෙනවා අටවන පාර ජලයෙන් විනාශ වෙනවා මේ විදියට විනාශ වන ලෝකේ 64 වන වාරයේදී වාතයෙන් විනාශ වෙනවා ගින්නෙන් ලෝකේ විනාශ වෙනකොට ආභස්සරයේ යට විසයල්ලි විනාශ වෙනවා ජලයෙන් විනාශ වෙනකොට සුභකින්නේ යට සියල්ල විනාශ වෙනවා වාතයෙන් විනාශ වෙනකොට වේහප්පලේ යට සියල්ල විනාශ වෙනවා මෙන්න මේ විදිහට පින්වත්නි ඔය ඇත්ත ඒ කවුන දැනගන්න ඔය දැන් අපි ඉන්න පෘථිවිය මේ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකවල කාලයක් නැති වෙන්නට යන කතාවත් හැදෙන්න යන කාලයත් හැත්ලා හිස්ස පවත්න කාලයත් ඔය විදිහට පින්වත්නි අවස්ථා ටික තමයි ඔබ ඉගෙන ගත්තේ පැහැදිලිද හැමෝටම අපේ සන්නස ශුද්ධවාස දිවිතල මේ බ්‍රහ්මතල හිස් වෙන්නේ මොන කාලයක් බුද්ධ ශූන්‍ය කල්පවලදී ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ නැතුව දීර්ඝ කාලයක් තියෙනකොට ඒ කාලෙ වෙනකොට මහා කල්ප දහස මේ අවිහ දහස අතප්පේ දහස අතප්පේ දෙදහස සුදස්සයේ 4000 සුදස්සයේ 8000 අකනිටේ 16000 විදියට තියෙන ඒවා නැති වෙලා යනවා ඒවා අවසන් වෙලා යනවා එතකොට අර භූමි හිස් වෙලා යනවා මොකද අනාගාමි උතුමන් වහන්සේලා 15 වෙනි විදියක් නෑ බුද්ධ ශූන්‍ය කල්ප හිඳා ගොඩක් පින්ස මන්ද ඉස්සෙල්ලා මොකද අහන්නේ ඔව් අහන්නේ
අර හත් වරක් විනාශ වෙනකොට ගින්නෙන් එන්නේ ටික පොඩ්ඩක් මම දැන් අන්තිමට කියපු ටික අර පිළිවෙලින් හත් වරක් ගින්නෙන් ලෝකේ නැස්නවා කියන ඒ කොටස මාතෘකාවකට විතරයි ඔය තිබ්බේ ඊළඟ අභිධර්ම පාඩමේදී ඕක වෙන්නේ කොහොමද කියනක උගන්වනවා හොඳයි ස්වාමීන් වහන්සේ හත් පාරක් ගින්නෙන් එක පාරක් වතුරෙන් තව පාරක් තව එක පාරක් මරණාසන්න චිත්ත වීතියක සෑම අවස්ථාවක ජවනයන් වෙන්නේ කාම ජවනයන් කියලා කිව්වනේද ස්වාමීන් වහන්ස? ඔව්. ස්වාමීන් වහන්ස එතකොට රූපාවචර භූමියක අරූපාවචර භූමියක ප්‍රතිසන්දිය ලැබනකොට ඒක කොහොමද ස්වාමීන් වහන්ස සිද්ධ වෙන්නේ? ඒක සිද්ධ වෙන්නේ කාම ජවනයේ උනාට ඒ කාම ජවනවල බැරිද ලෝභ දේශ මොහ අලෝභ දෝස සමෝහ කියන හේතු වලින් කුසල විදිහට ගත්තට පස්සේ අලෝභ දෝස සමෝහ කියන හේතු තුනම උත්කුෂ්ට ඕමක කියන ති හේතුක විදිහට යෙදෙන්න බැරිද? පුළුවන් සයන්ස. එතකොට එහෙම යෙදුනොත් ඒකට විපාක විඥානය මොකද්ද? ध्यान स्वभाव काम जवने आरामन स्वभाव अरगिन ध्यान स्वभाव नी पवती सांता जवने एक उनाट विपाक उत्पत्ति तेन ब्रह्म අප සම්මාංශ දැන් අසංක කල්පය ගැන සම්මාංශ විස්තර කරානේ එතකොට ඒ අසංක කල්පේට එතකොට සංවත්ත සංවත්තතායි එහෙම තියෙනවනේ එතකොට ස්වාමීන් වහන්ස ලෝතර බුදුරජාණන් වහන්සේ පාරමී පිරු කාලයේ අපි කියන්නේ සාරාසංක කල්පයක් කියලා ඔව් එතකොට ඒ මොන අසංක කල්ප හතරක්ද ඔව් එතෙන්දී බුදුරජාණන් වහන්සේගේ සාරාසංක කල්ප ලක්ෂය ගත්තට පස්සේ දැන් අපි අසංක හතරකුත් කල්ප ලක්ෂයක් තමයි භාග්‍යවතුන් වහන්සේගේ සම්පූර්ණ පාරමිතා කාලයේ වෙන්නේ අසංක හතරකුත් කල්ප ලක්ෂයක් දැන් අපි මේ කතා කළේ සංවර්තයේ සංවර්තස්ථායි විවර්තයේ විවර්තස්ථායි කියලා අසංක කල්ප හතරක් තියෙනවා කියලා මේ කිව්වේ අසංක කල්ප හතරක් තියෙනවා කියලා සංවර්තය මේ විස්තර කළා මෙන්න මේ වගේ කාලයක් අසංකයක් කිව්වහම එතකොට සංවර්තස්ථායි මේ වගේ කාලයක් විවර්තයේ මේ වගේ කාලයක් විවර්තස්ථායි මේ වගේ කාලයක් එතකොට අසංක හතරකුත් කල්ප ලක්ෂයක් තියෙනවා කියලා ඒක අවස අසංක හතරක් තියෙනවා කියලා ඒ වගේ හතරක් මහා කල්පයක් කියලා කිව්වා දැන් බුදුරජාණන් වහන්සේ පාරමී දම් පිරූ කාලයේ සාරාසංක කල්පලක්ෂයක් කියන වචනේ කියනවා මිස මහා කල්ප එකකුත් කල්පලක්ෂයක් කියන වචන ඇහිලා තියෙනවද කොහේ හරි තැනක ඇහුණද එහෙමයි ස්වාමීන් වහන්සේ ඔය ඔයත් අහලා තියෙනවනේ මහා කල්ප එකකුත් කල්පලක්ෂයක් බුදුරජාණන් වහන්සේ පාරමිතා පිරුවේ කියලා නේ दीर्घ कालोकोट असंख्य दसंख्य दड़वन काले मनुष्य आयु काले एक असंख्य दड़वेनवा अहपव ईट पास अड़वेलायानवा අහපව වැඩි වෙනවා අහපව වැඩි වෙලා යනවා ඔය වගේ 20යි 40යි 60යි 80යි විදිහට ඔය වගේ 85ක් වෙන්න ඕන. ඔක 200 ගානක් වෙන විදිහකුත් තියෙනවා. එහෙම එහෙම කාලය යනකොට ලෝක විනාශ ආදී කාරණ මතු වෙන්න ඕන. හැබැයි අර 80ක් විතර ගියාට පස්සේ අර අන්තකල්ප කාරණාවේ අසංක කියන එකත් එක පැටලව ගන්න හොඳ නැහැ. දැන් භාග්‍යවතුන් වහන්සේගේ සාරාසංක කල්පලක්ෂයක්
පාරමී දම් පිරුවා කියන එකේදී එතෙන්දී අසංක කියන එක මේ ලෝක විනාශයට අදාළව තියෙන මේ මහා කල්ප කතාන්දරෙත් එක්ක මේ ආයු කාලය විස්තර කළ දෙන මේක මේක මේ නෙමෙයි. දැන් අර පරමාවිස වලින් අවුරුදු 10 ඉඳලා අසංක දක්වා වැඩි වෙලා අහපව 10 දක්වා අඩු වෙමි යන ඔය ආකාරයේ අසංක ක්‍රමයක් තමයි එතන විස්තර වෙන්නේ. පැහැදිලිද? එහෙමයි ස්වාමීන් වහන්සේ. අත්ත කල්ප වලින්. ඕ අන්ත කල්ප වලින් දැනගන්න ඒකට හේතුව තමයි ක්‍රමයට. ඒකට හේතුව තමයි කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම ආදී බුදුරජාණන් වහන්සේලාත් විපස්සී සිකිවෙස ඔබ ඉස්සරහට යනකොට තව ඉස්සරහට යද්දී අපිට හම්බ වෙනවානේ සුමේතාපස්තුමා දීපංකර බුදුරජාණන් වහන්සේ. එතකොට දීපංකර බුදුරජාණන් වහන්සේ ගෙන් පස්සේ කොණ්ඩඤ්ඤ බුදුරජාණන් වහන්සේ. ඊට පස්සේ එකම භද්‍රකල්පයක බුදුරජාණන් වහන්සේලා හතර නමක් පහළ වෙනවා. ඊට පස්සේ කල්පයක එකම කල්පයක බුදුරජාණන් වහන්සේ හතර නමක්, ඊට පස්සේ කල්පයක බුදුරජාණන් වහන්සේ තුන් නමක් පහළ වෙනවා. දැන් එහෙම අසංක අඩුවෙවි එනකොට අර බුදුරජාණන් වහන්සේලාගෙන් අවුරුදු 10 දක්වා අඩු වෙලා අහපව අවුරුදු අසංක දක්වා වැඩි වෙලා අහපව අඩු වෙනකොට අවුරුදු ලක්ෂයේදී 15 වෙන බුදුරජාණන් වහන්සේලා 90000 15 වෙන බුදුරජාණන් වහන්සේලා අවුරුදු 60000 15 වෙන බුදුරජාණන් වහන්සේලා දැන් කාස් බුදුරජාණන් වහන්සේ අවුරුදු 20000දී 15 වෙන බුදුරජාණන් වහන්සේලා ওই විදිහට අඩු වෙනවා. අඩි වෙලා අහපව වයස වැඩි වීගෙන යනවා. එතකොට ඒ අසංඛ්‍ය හිස් මෙච්චර අසංඛ්‍යයක් හිස්ස තිබ්බා කියලා එහෙම සඳහන් වෙනවා. ඒ අන්තකල්ප ක්‍රමයෙන් අරගෙන තමයි බුදුරජාණන් වහන්සේලාගේ පහළවීමේ අඩු වැඩි කන් ටික විස්තර කළා තියෙන. එතකොට සාරාංශ කල්ප ලක්ෂයක් කිව්වහම අපිට පින්වත්නි අර අවුරුදු 10 ඉඳන් අසංක දක්වා වැඩිලා අහපව අඩු වීගෙන එන ඔය වගේ කාල වලින් තමයි ඒක ගණන් හදලා ගන්න තියෙන්නේ. පැහැදිලිද? එහෙමයි අපේ ස්වාමීන් වහන්සේ. මට එතන පටලැවිල තියෙන්නේ අර මහා කල්පෙට තියෙන අසංක කල්ප හතරත් එක්ක ඒක පටලැවිල. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් හොඳට පැහැදිලි ලිහුණද? එහෙමයි අපේ ස්වාමීන් වහන්සේ. හොඳට පැහැදිලි තේරුණා දැන්. තේරුවන් සරණ අපේ ස්වාමීන් වහන්සේ. ඕක තවත් හොඳටම ලියා ගන්න පුළුවන් ක්‍රමයක් තමයි අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ විවරණ ලැබූ සුවිසි බුදුරජාණන් වහන්සේලාගේ පාරමිතා කාල සීමාව වලට අදාළව තියෙන අපේ බුදුරජාණන් වහන්සේට කොණ්ඩාඤ්ඤ බුදුරජාණන් වහන්සේ කියන කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙනකොට එකම කල්පේ මුණ ගැහෙන බුදුරජාණන් වහන්සේලා ඒ ගෙවුණු අසංක ප්‍රමාණය එහෙම අඩු කර කර අඩු කර කර අඩු කර කර එනකොට ඕක අපූර්වව ලියා ගන්න පුළුවන්. පැහැදිලිද? හොඳමයි අපේ ස්වාමීන් වහන්ස. මම මේ chart එකක් බැලුවා. ඒ වුණාට මට අර කලින් මම අර විදිහට පටලැවිලි තිබුණු නිසා මට ඒකත් එක්ක පටලැවිලි ලියා ගන්න බැරුව තිබුණේ. බොහොම පින් අපේ ස්වාමීන් වහන්ස. එහෙනම් පින්වත්නි මෙතෙක් කියලා රැස් කරගත් පුණ්‍ය ධර්මයේ ඔබ නමින් මියගිය සියලු ඥාතීන් අනුමෝදන් කරන්නට ඕන. මෙතන ප්‍රශ්නයක් අහලා තියෙනවා, ඒකටත් උත්තර දෙන්න. අවසර ස්වාමීන් වහන්සේ, දිව්‍ය තලවල අලිය ඇතු අසුයෝ වගේ සත්තු ඉන්නවාද? ඒ විනිපාතික අසුරයෝද කියලා. දිව්‍ය තලවල අලිය ඇතු දැන් වල්ලාලි එහෙම අස්සෝ එහෙම සත්තු ඉන්නවද කියලා ඇහුවොත් අහේතුක දුගතිය ලැබෙන්නේ නැහැ අපිට කාම සුගතියේ. කාම සුගතියේ අහේතුක දුගතියක් හම්බ වෙන්නේ කාම සුගතියේ හම්බ වෙන්නේ අහේතුක දුගතියේ වෙනුවට අහේතුක සුගති එකක් හම්බ වෙනවා මනුස්ස විනිපාතික තැන්වල. දි හේතුක ති හේතුක එකක් හම්බ වෙනවා අචාතුරු මහරජක තාවතිංස යාමතුස්ත වගේ තැන්වල. ඒකෙන් කියවෙන්නේ සතර අපායේ ඉන්න තිරිසන් සත්තු දිව්‍ය ලෝකවල නැති බව. දිව්‍ය ලෝකවල තිරිසන් සත්තු නැහැ. නමුත් දෙවිවරුන්ට තිරිසන් වේසමවාගෙන කටයුතු කර ගන්න පුළුවන්. එහෙමද එහෙම දිව්‍ය කොට්ටාස ඉන්නවා. නමුත් අහේතුක සුගතියක් දිව්‍ය ලෝක චාතුරු මහරජක තාවතිංස වගේ තැන්වල නැහැ. පැහැදිලිද? හොඳයි පින්වත්නි, සසරින් එතර වෙන ගමන් මකට ඔය ඇතු අභිධර්ම ඉගෙන ගන්න මොන් දැන් නම් වටනාකම දැන්නව නේද හොඳට?
අභිධර්මයේ දැන් කවුරුත් බය වෙන්නේ අභිධර්මයේ හොයාගෙන යන වැටි ඉගෙන ගන්න. හොඳයි පින්වත් මෙති ක්‍රෑෂ් කරගත්ත පුණ්‍ය ධර්මයෝ පුණ්‍යවන්ත අපි දුබාහි පදිංචි ධම්මේ ගමගී මහත්මානං සාති ගමගී මහත්මිය පින්වත් දූතරුව ධර්ම දාන දායකත්වයෙන් දරින් පුණ්‍යවන්තය වගේම විවිධ රටවල සිටමින් අභිධර්මයේ ඉගෙන ගන්න ওই පුණ්‍යවන්තය හැම දිනාගේ නම් ඉමියගිය සසරගත නෑදෑයින තීකාන්තේ මේ පින් අනුමෝදන් වීවා කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න ඉදම් මේ ඥාතී නම් හෝතු දිව්‍යන්ට මේ පින් අනුමෝදන් කරන්න අල්පේසාක මහේසාක මහානුභාව සම්පන්න දෙවිවරු මේ පින් අනුමෝදන් වීවා ඔබ සැවම රකිත්වා එක්ල දිව්‍යන්ට පින් අනුමෝදන් කරන්න ආකාශට්ටාච අකාශප්පාජ බුවට්ටා දේවා මහින්නික පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරංගක්ඛං සම්බුද්ධ ශාසනං චිරංගක්ඛන්තු සම්බුද්ධ දේශනං චිරංගක්ඛන්තු සම්බුද්ධ ශ්‍රාවකං නිවනම අරමුණු කරගන්න ඉදන් මේ පුඤ්ඤං ඉදන් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන් හූතු ආසවක්ඛයා වහන් හූතු මේ පින නිවන් අවබෝධ වීම පිණිසම නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා හේතු වේවා මේ කුසලයේ බලයෙන් මේ කුසලයේ බලයෙන් නිවන් දකිනාතුරුම නිවන් දකිනාතුරුම පස්පව් දස අකුසල් කරන පස්පව් දස අකුසල් කරන බාලයින් ගීත බාලයින් ගීත අසත් පුරිසයින් ගීත පුරිසයින් ගීත පාප මිත්‍රයින් ගීත පාප මිත්‍රයින් ගීත ආශ්‍රය නොලැබීවා දානාති පින්කම් කරන සීලාති අනන්ත ගුණ පුරන විදර්ශනාදී භාවනා වඩන තත්පුරිසයින් ගීද පුරුෂයින් ගීද කල්යාණ මිත්‍රයින් ගීද කල්යාණ මිත්‍රයින් ගීද බුද්ධාදී බුද්ධාදී ආරි මහෝත්තමයින් ගීද ආරි මහෝත්තම ආශ්‍රයම ලැබීවා ආශ්‍රයම ලැබීවා පින්වත්නි ඔබ හරිම වාසනාවන්තයෝ ඔබ හරිම පුණ්‍යවන්තයෝ මුළු ත්‍රිපිටකයේම හකුලුවාගෙන අරගෙන අභිධර්මයේ එක්ක ඔය ඇත්තු අපූර්වට ත්‍රිපිටකයමයි ඔය ඉගෙන ගනිමින් ඉන්නේ විශේෂයෙන්ම සූත්‍ර දේශනාවල තියෙන කරුණු රාශියක් ඔබ අභිධර්මයේ නාමයෙන් අභිධර්මය සමග ඉගෙන ගනිමින් ඉන්නවා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ උතුම් සී සද්ධර්මයේ මේ මනුස්ස ජීවිතයේ තුලදීම අවබෝධ කරගන්න සසනේ ගොඩ වෙන අදිස්ථාන සීලව කටයුතු කරගන්න අදත් පින්වත්නි අපිට වින්ද වගේම සහයෝගය ලබා දෙමින් මේ සියලු කටයුතු උදව් උපකාර කර අපේ අපරයකේ පඤ්ඤාසාර පොඩි හාමුදුරුව ඒ වගේම අපේ මාතර දමිත පොඩි හාමුදුරුව ධර්ම දාන දායකත්වයේ දාන අපේ ඩුබාහි පදිංචි දමේ ගමගේ මහත්මානන් සාන්ති ගමගේ මහත්මිය ඒ වගේම මේ උතුම් පින්බිම අපි වෙන්නේ මිලදී අරගෙන අපිට ගුරු පඬුරක් කළ පූජා කරපු මේ සියලු ඉදිකිරීම් සිද්ධ කරලා දුන්න අපි ජයදාමත දුම්මැතිණිය පුණ්‍යවන්තයෝ අනිකුත් දායකකාරකාදී සියලු සත්පුරුෂය ඔබ සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයේ දිව්‍යාංගි රැකවරණේ ලැබේවා නිතුක්ති දෝකී දීර්ඝායුෂ ලැබේවා අභිවාදන සීලේස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරූ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන් වූ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවචේ අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිච්ඡතු සාදු සාදු සාදු